දෙන ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා. අද නෙත් FM ධර්ම දක්ෂිනා වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයන්න් වහන්සේ දික්වල යෝගියාන ශ්‍රී විසුද්ධාරාමාධිකාරී තෙඹලිගස් මුල්ල ශ්‍රී ධීරානන්ද විද්‍යායතනයේ ආචාර්ය කඩවත සූරිගම සිතුරුවන මනෝවිද්‍යා උපදේශන මධ්‍යස්ථානයේ අනුශාසක පූජ්‍යපාද කොටියාගල සීවලී ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සුසුඛං වත ජීවාම ආතුරේසු අනාතුරා ආතුරේසු මනුස්සේසු විහෙරාම අනාතුරාති ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වතුනි පින්වතියනි ඉතාම ශ්‍රද්ධාවෙන් ශ්‍රාවක පින්වතුන් හැම දෙනාම පුරුදු විදිහට අදත් මේ සූදානම නෙත්තෙෆෙම් ධර්ම දක්ෂිණාව තුළින් උතුම් ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නට. ඉතින් ධර්ම ශ්‍රවණය සඳහා සූදානමින් සිටින අපේ ශ්‍රාවක පින්වතුන් හැම දෙනාටම බොහොම ආදරයෙන් බොහොම කරුණාවෙන් වෙනදා වගේම සිහිපත් කරන්නේ මේ උතුම් බුදු බණ ටික හොඳින් අහලා හිතට අරගෙන ජීවිතය වඩා ඵලදායී ජීවිතයක් බවට පත් කරගන්න කටයුතු කරන්න උත්සාහවත් වෙන්න. විශේෂයෙන්ම මේ ධර්මානුශාසනා තුලින් අපි වඩාත් උත්සාහවත් වන්නේ පුජ්‍යලයාගේ මෙලොව ජීවිතයේ තියෙන හැබෑ ගැටලු නිවැරදිව ධර්මානුකූලව විග්‍රහ කරගෙන ඒවා සමනය කරගෙන ධර්මානුකූලව හිතේ සංසුන්කම සමාධිය ඇති කරගෙන කනස්සල්ලකින් තොරව චිත්ත පීඩාවකින් තොරව ව්‍යාකූලතාවයකින් තොරව ඒ ජීවිතයේ සකස් කර ගැනීමට අවශ්‍ය කරන ධර්ම මාර්ගය ලබා දීමට පෙන්වා දීමට. ඉතින් අදත් නෙත්තෙෆ්එම් ධර්ම දක්ෂිණාව සඳහා දායකත්වයේ දරනවා ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හි පදිංචි විදුර රූපසිංහ මහත්මා සහ සාරංග රූපසිංහ යන මහත්වරුන්. ඒ අයගේ දායකත්වයෙන් යුතුව අපි ඉහත සඳහන් කරන්නට යෙදුන ඒ පින්වන්ත අරමුණ පෙරදැරි කරගෙන මේ බුදු බණ ටික ඔබට පහදලා දෙන්න බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, සුඛය කියන වචනය කොයි කවුරුත් ප්‍රිය කරන වචනයක්. සබ්බේ සත්තා සුඛකාමා දුක්ඛ පටික්කූලා. අපේ ධර්මයේ සඳහන් කරන ආකාරයට මීට පෙරත් ධර්මානුශාසනාවන් ශ්‍රවණය කරන අපේ ශ්‍රාවක පින්වතුන්
ඒ ධර්ම පාඨය අහලා හුරු පුරුදු ඇති. සියලුම සත්ත්වයෝ සැපය ප්‍රාර්ථනා කරනවා, සැපයට රුචිකත්වයක් කැමැත්තක් දක්වනවා. හැම කෙනෙක්ම සැප කැමති වගේම දුක පිළිකුල් කරනවා. එහෙමනම් මේ ඒ සුඛය, ඒ සැපය ජීවිතයට එකතු කර ගැනීමට අවශ්‍ය කරන නිවැරදි මාවත ලෝතර බුදුරජාණන් වහන්සේ අපිට විවිධාකාරයෙන් මේ උතුම් ධර්මයේ තුල පෙන්වා දීලා තියෙනවා. අද අපේ පින්වතුන් සඳහා මේ බුදුබණ ටික පහදලා දෙන්න අපි මාතෘකා කරගත්තේ කුද්දක නිකායට අයිති බණ පොතක ධම්මපදයේ සුඛ වර්ගයේ අන්තර්ගත වෙන ගාථා ධර්මයක්. මා මාතෘකා කරගත්ත ගාථා ධර්මයට අදාළව මා මාතෘකා කරගත්ත සුසුකං වත ජීවාම ආතුරේසු අනාතුරා කියන ගාථා ධර්මය හා සම්බන්ධ තවත් ගාථා ධර්ම දෙකක්, ගාථාවන් දෙකක් මේ සුඛ වග්ගයේ අන්තර්ගත වෙනවා. අපින් සියලු කාරණාවන් ආවරණය කරලා මේ දහම් කරුණු ටික ඔබට පහදලා දෙන්න පුළුවන් ආකාරයට අපි එහි දෙවැනි ගාථාව මාතෘකාවක් බවට පත් කරගත්තා. ඒ අනුසාරයෙන් දහම් කරුණු ටික පහදලා දෙන්න බලාපොරොත්තු වෙනවා. සුසුකං වත ජීවාම ආතුරේසු අනාතුරා. අපි සුවසේ ජීවත් වන්නෙමු ආතුරේසු අනාතුරා. ආතුර වූ පුජ්‍යලයන් අතර අනාතුරව සැපසේ සුවසේ ජීවත් වන්නෙමු. ආතුරේසු මනුස්සේසු විහරාම අනාතුරා. ආතුර වූ මිනිසුන් අතර අනාතුර, ආතුර නොවිච්ච කෙනෙක් හැටියට වාසය කරන්නෙමු කියලා මේ ගාථා ධර්මයේහි සරල අදහස හැටියට අපිට සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. මේ ආතුර කියන වචනය අපේ පින්වතුන්ට හුරු පුරුදු වචනයක්. ඔය අපේ සාම්ප්‍රදායික බලිතොවිල් සාන්ති කර්ම වලදී ආතුරයා කියලා හඳුන්වන්නේ කාටද කියලා ඔබට මතක් වෙනවා ඇතිනේ. කිසියම් ආකාරයක රෝගී තත්ත්වයකට පත්වෙච්ච, ගැටලුකාරී තත්ත්වයකට පත්වෙච්ච කෙනා රෝගියා හඳුන්වන වචනේ තමයි ආතුරයා කියලා කියන්නේ. රෝගියා කියන අර්ථයම තමයි එහි අන්තර්ගත වෙලා තියෙන්නේ. එතකොට රෝගී කෙනෙකුගේ ජීවිතයට සැපය කියන එක හීනයක් වගේ, සැපය කියන එක එයාට බොහොම දුර දෙයක් හැටියටයි දැනෙන්නේ. රෝගී පුජ්‍යලයා හැම වෙලාවෙම තැවි තැවි ජීවිතේ ගත කරනවා. නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ ආරෝග්‍යා පරමාලාභා. පරමලාභය, උතුම්ම ප්‍රතිලාභය තමයි නිරෝගිකම කියලා. මොකද මිනිස්සු සැප හොයනවා, සැප කැමති වෙනවා. ඒ සැප හොයන, සැප කැමති වෙන මිනිසුන්ට ජීවිතයේ සැපවත් කරගන්නට අවශ්‍ය කරන ප්‍රධානම සාධකය තමයි, සුදුසුකම තමයි නිරෝගී භාවය. ඒ නිසායි අපේ ධර්මයේ තුල ආරෝග්‍යා පරමාලාභා කියලා සඳහන් කරලා තියෙන්නේ. පුහුදුම් මිනිසුන් බොහෝ අය ආතුරයන් හැටියට සලකන්න පුළුවන්කම තියෙනවා. මේ ශරීරයේ ස්වභාවය තමයි ආතුරයන්ට, ආතුරවලට ගොදුරු වෙන ස්වභාවය. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා රෝග නිද්ධං පබංගුරං. නිද්ධ කියන්නේ කැදැල්ල කියන එකයි. විවිධාකාරයේ අනන්ත අප්‍රමාණ වූ රෝගකාරකයන්ට ලැබුම් ගන්න සුදුසු ස්ථානයක්, බොහොම අපූරු නිවහනක්, කැදැල්ලක් තමයි මේ අපේ පංචස්කන්ධය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙමයි පින්වතුනි, විවිධාකාර වූ රෝගාබාධයන්ට කැදැල්ලක්
කදිම නිදසුනක් නිවහනක් මේ අපේ පංචස්කන්ධය. එහෙමනම් මේ පංචස්කන්ධය කියන්නේ රෝගාබාධයන්ට ගොදුරු වෙන ස්වභාවයෙන් යුක්ත එකක්. එතකොට නිරෝගී භාවය කියන එක ඒ තුලින් අපිට ඉතාම අපහසුයෙන් දුෂ්කරව ළඟා කරගන්න ඕන කියන කාරණයක් පැහැදිලි වෙනවනේ. මේක නිරන්තරයෙන්ම ලෙඩ දුක්වලටම නැඹුරු වෙච්ච යොමු වෙච්ච ස්වභාවයකින් යුක්ත එකක් නම් ඒක නිරෝගීව පවත්වා ගැනීම සුළුපටු කාරණයක් නෙමෙයි. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සුසුකං වත ජීවාම ආතුරේතු අනාතුර. ආතර වූවන් අතර අනාතුර අය හැටියට නිරෝගී අය හැටියට සුවසේ ජීවත්වෙමු. අපි ජීවත් වෙනවා කියලා මේ ධර්මයේ අවබෝධ කරගත්ත උදවිය ඒ ආකාරයට ජීවත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. පින්වතුනි මේ ගාථා ධර්මයන් මං කියුවානේ ගාථා තුනක් මේ සම්බන්ධයෙන් සඳහන් වෙනවා කියලා. මේ ගාථා ධර්ම තුනම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපේ පින්වතුන්ලා දන්නවා මේ බුදුහාමුදුරුවන්ගේ නෑ දෙපිරිසක් අතර ඇතිවෙච්ච කලහයක් තිබුණා, ආරවුලක් තිබුණා මේ රෝහිණී නදියේ ජලය සම්බන්ධයෙන්. සාක්‍ය කෝලිය ගැටුම කියලා බෞද්ධ සාහිත්‍යයේ අපි කියවන කතා කරන හඳුනා ගන්න මෙන්න මේ ගැටුම අවස්ථාවේදී රෝහිණී නදිය ආසන්නයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ අර ගැටුම් ඇති කරගන්න නොඑක ආකාරයෙන් තමන්ගේ කුල තත්ත්වයන් දෝෂයන් විවිධ දුර්වලතාවයන් කියමින් ගරහමින් අවමන් කරමින් අරගලයට සූදානම් වෙන ඥාතීන්ට බුදුහාමුදුරුවෝ මේ ගාථා ධර්මයන් දේශනා කළා ඒ ගැටලුව සංසිඳවීම පිණිස. දැන් මේ ආතුර භාවයට පත් වෙන්නේ නොඑක ආකාරයෙන් තියෙන ගැටලු වලට ඔබ ගොදුරු වෙන නිසා. දැන් මේ ආතුර භාවයේ ගත්තහම ඔකේ දෙපැත්තක් අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. එකක් තමයි කායික ආතුර භාවය. අනිත් එක තමයි මානසික ආතුර භාවය. කායික ශරීරයේ ඇතිවෙන රෝගී තත්ත්වයන් මානසික ශරීරයේ ඇතිවෙන රෝගී තත්ත්වයන් කියලා මේ ආතුර භාවයේ දෙපැත්තක් අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි ඉති ඉමස්මින් කායේ විවිධ ආබාධා උප්පජ්ජಂತಿ චක්කු රෝගෝ ගහන රෝගෝ ජිහ්වා රෝගෝ මුඛ රෝගෝ දන්ත රෝගෝ ආදී වශයෙන් රෝග ගණනාවක් පිළිබඳව සඳහන් කරනවා. බහු දුක්ඛෝ අයං කායෝ බහු ආදීනෝ. මේ ශරීරය බොහෝ දුක් සහිතයි. මේ පංචස්කන්ධය බොහෝ විඳවීම් සහිතයි. මේ ශරීරයේ බොහෝ රෝගාබාධ ඇස් රෝග, කන් රෝග, මුඛ රෝග, දන්ත රෝග, කාසය, ඒ වගේම ඇදුම, පිළිකාව, දද කුෂ්ඨ මේ විවිධාකාරයේ රෝගාබාධ මේ ශරීරය තුර ඇති වෙනවා. අර මුලින් සඳහන් කරපු ආකාරයට මේ ශරීරය රෝගාබාධ වලට ඉතාම සුදුසු කැදැල්ලක් වගේ නිවහනක් වගේ කියලා කිව්වනේ. එනිසා තමයි මේ ශරීරයේ විවිධාකාරයේ රෝගාබාධ ඇති වෙනවා. ගිරිමානන්ද සූත්‍රයේ තුලදී මේ ආතුර භාවයට පත් කරන එහෙම නැත්නම් රෝගයන්ට ගොදුරු කරන සාධක කීපයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. වාත සමුට්ඨාන ආබාධා, පිත්ත සමුට්ඨාන ආබාධා, සෙම්ම සමුට්ඨාන ආබාධා, උතුපරිණාමජා ආබාධා, විසම පරිහාරජා ආබාධා, සන්නිපාතිකා ආබාධා, ඕපක්කමිකා ආබාධා, කම්ම විපාකජා ආබාධා. ඔන්න බලන්නකෝ පින්වතුනි මේ
කරුණු ටික හොඳට හිතට ගත යුතුයි. අපේ බණ අහන පින්වතුන්ලා මේ පංචස්කන්ධය ලෙඩ කරන සාධකයන් හේතුන් කීපයක් බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේ තුලදී පෙන්වා දෙනවා. වාත සමුට්ඨාන ආබාධා, ශරීරගත වාතයේ උර්ධිවීමක් හෝ හීනවීමක්, ඒ කිව්වේ අඩුවීමක් හෝ වැඩිවීමක්. මේ ශරීරගත වාතයේ විෂම ස්වභාවයක් ඇති වුණොත්, අක්‍රමිකතාවයක් ඇති වුණොත් මේ ශරීරය ලෙඩ කරනවා. ඒ නිසා නිරෝගී ශරීරයක් බවට පත් වෙන්න ශරීරගත වාතයේ සම වෙන්න ඕන. එතකොට වාත සමුට්ඨාන ආබාධ, වාතයේ නිසා හටගන්න රෝග තියෙනවා. ඒ කියපු ආකාරයටම පිත්ත සමුට්ඨාන ආබාධ, පිත නිසා හටගන්න අර කියපු ආකාරයට උරුදිවීමෙන් හෝ හීනවීමෙන්, වාත පිත්ත කප කියනවා, එහෙම නැත්නම් සෙම කියනවා. මේක ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුල කතා කරනවා තුන්දොස් කිපීමෙන් ඇතිවෙන රෝගාබාධ කියලා. දැන් අපේ ශරීරයේ ලෙඩ කරනකොට ඒ රෝගී තත්ත්වයන් ඇති කරන සාධක තුනක් හඳුනාගත්තා. එක්ක වාතයේ කිපීමෙන් ඇතිවෙනවා, එහෙම නැත්නම් පිත සෙම කියන මේ තත්ත්වයන්ගේ වෙනස් වීමක් විකෘතිතාවයක් මත ශරීරයේ ලෙඩ කරනවා. හතරවෙනි කාරණයක් කිව්ව සන්නිපාතිකා ආබාධ. සන්නිපාතිකා කිව්වේ මේ වාපිස්සෙම් කියන තුන්දොසම කිපීමෙන්, එක්ක වාතයේ සහ පිත කිපීමෙන්, එක්ක වාතයේ සහ කප කිපීමෙන්. මේ කියන තුන්දොස් වලින් කීපයක් එකවර විකෘති වීමෙන් වෙනස් වීමෙන් ශරීරයේ තුල රෝගාබාධ ඇති කරන තත්ත්වයට කියනවා සන්නිපාතිකා ආබාධ. එතකොට ශරීරයේ ලෙඩ කරන සාධක හතරක් අපි හඳුනාගත්තා. ඊළඟ කාරණේ තමයි උතුපරිණාමජ ආබාධ. මේ ශරීරයේ ලෙඩ කරන්න පුළුවන් තවත් සාධකයක් තමයි ඍතුන්ගේ වෙනස් වීම. අධික සීතල කාලය එනවා, අධික වර්ෂාපතනයේ සහිත කාලය එනවා, අධික උෂ්ණත්වයෙන් යුක්ත කාලය එනවා. මෙන්න මේ පරිසරයේ ඍතුන්ගේ කාලගුණික තත්ත්වයන්ගේ වෙනස් වීම මත මේ පංචස්කන්ධය තුල ලෙල රෝග ඇති කරනවා. එවැනි තත්ත්වයන් හැඳින්නුවා බුදුරජාණන් වහන්සේ උතුපරිණාමජ ආබාධ. දැන් ශරීරය ලෙඩ කරන සාධක පහක්ම හඳුනාගත්තා. උතුපරිණාමජ ආබාධ, විෂම පරිහාරජ ආබාධ. විෂම පරිහාරජ ආබාධ කිව්වේ පුජ්‍යලයාගේ චර්යා රටාවේ, තමන්ගේ ඇවතුම් පැවතුම් වල චර්යා රටාවේ පිළිවෙලක් නැති වෙනකොට, අපිළිවෙල ඇති වෙනකොට රෝග තත්ත්වයන් ඇති වෙනවා. නිදාගන්න වෙලාවක් නැහැ, ආහාර පාර අනුභව කරන වෙලාවක් නැහැ, ඇඟපත සෝදන නාන වෙලාවක් නැහැ. මේවා හරිම අපිළිවෙලයි. මහා රාත්‍රියේ නානව, ඒ වගේම පිළිවෙලක් නැතුව හිතන හිතන වෙලාවට ආහාර පාන විවිධ දේවල් අනුභව කරනවා, නොඑක ආකාරයෙන් ආහාර පාන පරිභෝජනය කරන්න පහසුකම් සැලසිලා තියෙන නිසා අතීතයට වඩා ආහාර පරිභෝජනය කරන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. කෙටි බඩගින්න කියනවා ඒකට, මේ ආකාරයේ කෙටි ආහාර තියෙනවා. ඉතින් මේ විවිධ විදිහට ආහාර රටාවේ විෂම භාවය, ඒ වගේම තමන්ගේ ඇවතුම් පැවතුම් වල අපිළිවෙල, අවිධිමත් භාවයේ නිසා ශරීරයේ විවිධ රෝගාබාධ ඇති කරනවා, ඒකට කියනවා විෂම පරිහාරජ ආබාධ. ඕපක්කමිකා ආබාධ, උපක්‍රම නිසා ලෙඩ දුක් ඇති වෙනවා. උපක්‍රම නිසා. උපක්‍රම කියලා කිව්වේ උදාහරණයක් හැටියට සඳහන් කරනවා නම්, පින්වතුනි අපි
නූතනයේ හැටියට වෙළඳපොළට ගිහිල්ලා පරිභෝජනයේ සඳහා පළතුරක් මිලදී ගත්තන. කිසියම් ආහාරයක් පානයක් මිලදී ගත්තන. කොයි කවුරුත් හොඳින් හඳුනාගෙන තියෙන දෙයක් තමයි රසකාරක යොදපු, ඒවගේම නොයෙක් ආකාරයෙන් ශරීරයට අහිතකර වසවිස කල්තබා ගැනීමේ වසවිස සංයෝග කරපු ආහාරපාන තමයි අපිට මිලදී අරගෙන අනුභව කරන්න ඉඩකඩ සැලසිලා තියෙන්නේ. පුජ්‍යලයාගේ අවිධිමත් චර්යා රටාව නිසා ඒක වඩාත් සමාජයේ ගත වෙලා තියෙනවා. තමන්ගේ ගෙවත්තේ ස්වාභාවික විදිහට හැදෙන ගස්ලබු ගෙඩිය, තැඹිලි ගෙඩිය වෙළඳ පොළට අලවි කරලා කිසියම් මුදලකට වෙළඳ පොළේ තියෙන විවිධාකාරයේ බටහිර පළතුරු වර්ග, ඒ වගේම පැණි රස බීම වර්ග නිවසට ගෙනල්ලා තමනුත් තමන්ගේ දරු පැටවුන්ටත් ලබා දෙනවා. ඇපල් ගෙඩියක් අනුභව කරන එක තරම් සමාජ මට්ටමට ගැළපෙන්නේ නැහැ කියලා ඇතැම් අය හිතනවා මේ ගෙවත්තෙන් කඩාගත්ත ගස්ලබු ගෙඩිය අනුභව කරන එක. ඊට වැඩිය මගතොටේදී ඇපල් ගෙඩියක් අරගෙන ඇපල් ගෙඩියක් අනුභව කරනකොට ඒක තමයි තමන්ගේ සමාජ මට්ටම අනිත් අයට විදහාපාන සාධකය කියලා හිතනවා. මේ වගේ පුහු මානසිකත්වයන් නිසා අපි යම් යම් ගැටලුවලට මුහුණ පාලා තියෙනවා. කොහොම නමුත් ඕපක්කමික ආබාධා කිව්වේ උපක්‍රම නිසා ශරීරයේ ලෙඩ දුක් ඇති කරනවා. මෙර විස සහිත විස සංයෝග කරපු ආහාර පාවන අනුභව කරන්න අනුභව කරන්න ඒ විස ශරීරය ගත වෙලා ඒ හරහා ශරීරයේ රෝගාබාධවලට ගොදුරු කරනවා. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඕපක්කමික ආබාධ, උපක්‍රම නිසා ආබාධ ඇති වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කම්ම විපාකජ ආබාධ. කර්ම විපාක නිසා ලෙඩ දුක් ඇති වෙනවා. පුජ්‍යලයා කරන හොඳ නරක ක්‍රියාකාරකම් වල ආබාධ ඇති කරන්නේ, ආතුර භාවයට පත් කරන්නේ අකුසල ක්‍රියාවන් සහ පාපකාරී ක්‍රියාවන්. ඒ සංසාරගතව ඒකරාශී කරගත්ත, තමන් රැස් කරගත්ත කර්ම ශක්තිය නිසා ශරීරයේ ලෙඩ දුක්වලට ගොදුරු කරනවා. ඒකට කියනවා සංසාරගතව ඒකරාශී කරගත්ත කර්ම ශක්තිය නිසා ශරීරය ලෙඩ රෝගවලට ගොදුරු කරනවා, ලෙඩ දුක් ඇති කරනවා. ඒකට කිව්වා කම්ම විපාකජ ආබාධ. දැන් අපේ පින්වතුන්ලා මේ කියපු කරුණු ටික හොඳට හිතට ගත යුතු කාරණයක්. ඒකයි මෙච්චර මේ කාරණා විස්තර කරේ. මේ ශරීරයේ ලෙඩ දුක්වලට ගොදුරු වෙන එකක්, ඒක තමයි ශරීරයේ ස්වභාවය. නිරන්තරයෙන්ම ලෙඩ දුක්වලින් යුක්ත ශරීරයක්, ලෙඩ දුක්වලට ගොදුරු වෙන්න පුළුවන් ශරීරයක් හැටියටයි ධර්මයේ තුල මේක පෙන්වා දීලා තියෙන්නේ. ඒ ශරීරයේ ඇති කරන ලෙඩ දුක් හැම එකක්ම අපි තේරුම් ගත යුතු වෙන්නේ කර්මය නිසා ඇති කරන ලෙඩ දුක් නොවේ කියන එකයි. කර්මය නිසා ඇති කරන ලෙඩ දුක් කියලා හිතුවොත් ඔබට කවදාකවත් අනාතුර ජීවිතයක් ගොඩනගා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. කර්මය නිසාමයි මේ ශරීරේ ලෙඩ දුක් ඇති වෙන්නේ කියලා හිතුවොත්. ඒකට හේතුව තමයි අපි එහෙම සඳහන් කරන්නේ හැම රෝගයක්ම, හැම ප්‍රශ්නයක්ම අනේ ඉතින් වෙන්න තියෙන දේ කාටද වළක්වන්න පුළුවන්. මේක ඉතින් මගේ පෙර සංසාරේ මොකක් හෝ කරගත්ත අකුසල කර්මයක් වෙන්න ඇති. බොහෝ ලෙඩ දුක් අපේ පින්වතුන්ලා කර්මගත රෝග හැටියට, කර්මගත දෝෂයන් හැටියට සලකගෙන හිත හදාගන්න හුරු පුරුදු වෙලා තියෙනවා.
ඔබ වටහාගත යුතු අවබෝධ කරගත යුතු කාරණේ තමයි ශරීරයේ ස්වභාවය විවිධාකාරයේ ලෙඩ දුක්වලට ගොදුරු වෙන එක. ඒ විවිධාකාරයේ ලෙඩ දුක්වලට ගොදුරු වෙන ශරීරයේ ලෙඩ දුක් ඇති කරන රෝග තත්ත්වයන් ඇති කරන සාධක 8ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ රෝගකාරක සාධකයන් 8 අතරින් කර්මය කියන්නේ එකක් පමණයි, 7ක්ම වෙනත් වෙනත් සාධකයන් හැටියට වාතය, පිත්ත, සෙම, ඒ වගේම සන්නිපාතිකා මේ තුන් දොස් එකවර කිපීමේ, ඒ වගේම උතුපරිණාමජා ඍතුන්ගේ කාලගුණික වෙනස් වීමෙන්, ඒ වගේම විසම පරිහාරජා චර්යා රටාවේ විසමතාවයේ අවිධිමත් අපිලිවෙල, ඊළඟට ඕපක්කමිකා උපක්‍රම ලෙඩ දුක් ඇති කරන්න අවශ්‍ය කරන වටපිටාව, වර්තමානයේ ඩෙංගු උවදුර නිසා විවිධය රෝගාතුර වෙනවා, කෙනෙක් ඩෙංගු රෝගයට වැළඳිලා මරණයට පත් වුණාට පස්සේ මේ ධර්මයට අනුව විග්‍රහ කරගන්න හදනවා, අනේ ඉතින් ඒ දරුවා සංසාරයේ ගෙනපු ආයුෂ ප්‍රමාණය එච්චර වෙන්නේ නැති, එයා ඩෙංගු උවදුරට ගොදුරු වෙලා මරණයට පත් වුණේ පෙර මොකක් හෝ කර්ම ශක්තියක් වෙන්නේ නැති, කවුරු හරි අඩු ආයුෂයෙන් ඝාතනය කරන්නේ නැති, ඒක තමයි එයා ඒ විදිහට මිය ගියේ කියලා කර්මයේ පිට පටවන්න හදනවා. හැබැයි කල්පනා කරලා බලන්න, මේ උපක්‍රම සැලසිලා තියෙනවා, පරිසරය දූෂණය කරනවා, පරිසරයේ ඩෙංගු කීටයන් බෝ වෙන්න සුදුසු ආකාරයට ගෙවත්ත සකස් කරගෙන තියෙනවා, ඒ පරිසරය අපිරිසිදු කරගෙන අපිලිවෙලකට සකස් කරගෙන තියෙද්දී එවැනි සාධක සම්පාදනය කරගෙන ඒ වගේ ගැටලු නිර්මාණය වුණහම ඒක කර්මගත රෝගයක් කියලා කෙනෙක් විග්‍රහ කරගත්තොත් මොනතරම් අඥානකමක්ද, මොනතරම් වැරදි විදිහට මේ ධර්මයේ ජීවිතයට එකතු කරගෙන තියෙනවාද කියලා නුවණින් කල්පනා කළ බලන්න. සමහර වෙලාවට නොසැලකිලිමත්කම නිසා ප්‍රිය අනතුරු වලට ලක් වෙලා ජීවිත විනාශ වෙනවා. ජීවිත විනාශ වෙනවා. නොසැලකිලිමත් ප්‍රිය ධාවනය, බීමත්කම ඇතුළු මාර්ග නීති නොතකා රිය ධාවනයේ සිද්ධ කිරීම නිසා අතපය කැඩිලා ජීවිතාන්තයේ දක්වාම ඔත්පල වෙලා අංග විකල වෙලා එක්තැන් වෙන සිද්ධීන් සමාජයේ තුල වාර්තා වෙනවා. ඊටාම තරුණ වයසේදී ලාබාල වියේදී මරණයට පත් වෙන ජීවිත අහිමි වෙන තත්ත්වයන් සමාජයෙන් වාර්තා වෙනවා. මේවා පින්වතුනි අනේ පෙර කරපු මොකක් හෝ අකුසල කර්මයක් නිසාම වෙන්නේ නැති ඔහොම උනේ කියලා කියන එක සාධාරණයිද කියලා කල්පනා කරලා බලන්න. හැම දෙයකම මේ කර්මය පටලවා ගත්තොත් ඒක කර්මගත දෝෂයක් කියලා අපි හිත සැහැල්ලු කරගන්නවා. අපි තුල ඇතිව තියෙන, අපි තුල පළපදියම් වෙලා තියෙන ඒ දුර්වලතාවය, ඒ ගැටලුවට අදාළ කරන ඒ සාධකයන් ටික කවදාක්වත් නිවැරදි කරගන්නේ නැහැ. ඒ නිසා ඔබ හොඳට වටහා ගත යුතු දෙයක් තමයි මේ කායික ශරීරය ආතුර කරන සාධකයන් රාශියක් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළ ඒ සාධකයන් අතර එකක් පමණයි කර්මය කියන්නේ. ඉන් මෙහා සාධක රාශියක් තියෙනවා. ඒ සාධකයන් පුජ්‍යලයාගේ ඥානවන්ත භාවය, සැලකිලිමත්කම, පිරිවලක් සහිත ජීවිතයක් ක්‍රමානුකූල ජීවන රටාවක් සකස් කර ගැනීම තුළ බොහෝ දේවල් විසඳා ගන්න පුළුවන්, निराකරණය කරගෙන සුඛයක් සැපයක් ජීවිතයට එකතු කරගන්න පුළුවන් වටපිටාවක් ඉතාම පහසුවෙන් උදා කරගන්න පුළුවන්කම තියෙද්දි කර්මයටම සියල්ල පවරලා ජීවිතයේ දුක් විඳ විඳ තැවි තැවි ඉන්න මිනිස්සු කායිකව පමණක් නොවේ
මානසිකවත් ආතුර භාවයට පත් වෙනවා. එනිසා මේ ප්‍රඥාවෙන් යුතුව ජීවිතයේ යථාවබෝධය ඇති කර ගැනීම තුලින් කායික ශරීරය සුවපත්ව තබා ගැනීමට යම් පමණකට ඔබට පුළුවන්කම තිබෙනවා. දිරන, කැඩී බිඳී යන, දිරාපත් වෙන මේ ශරීරය සදාතනික නැහැ. නමුත් යම් පමණකට ඔබේ ජීවිතයේ කටයුතු ටික සැලසුම් කරගන්නකම් ශක්තිමත්ව නිරෝගීව පවත්වා ගැනීමට ඔබ විසින් ජීවිතයට එකතු කරගත යුතු කාරණාව තමයි සුදුසුකම තමයි පළමු කාරණේ ජීවිතයේ පිළිවෙලක් ඇති කරගන්න. හිතුමනාපේ ඔහේ දවසේ තමන් හමුවට එන කටයුතු ඔහේ කරන්නන් වාලේ කරනවාට වඩා විධිමත් සැලැස්මකට අනුව කාල සටහනකට අනුව මේ කාල සටහන් හදාගෙන බිත්තියේ අලවගෙන මම අවදි වෙන්නේ මේ වෙලාවට, ආහාර ගන්න මේ වෙලාවට, ස්නානය කරන්න මේ වෙලාවට, අනිත් කටයුතු සිද්ධ කරගන්න මේ වෙලාවට කියලා දින දර්ශනයක් වගේ මේක ප්‍රදර්ශනය කරගන්නම අවශ්‍ය නැහැ. උදේ ඇඳෙන් නැගිටිනකොටම දවසේ කටයුතු ටික මනසින් කාලසටහනකට සැලසුම් කරගන්න. ඒ සැලසුම් කරගැනීම තුල පුළුවන්කම තියෙනවා ආතුර භාවයෙන් තොර ජීවිතයක් බවට පත් කරගන්න. මොහොතකට හිතන්න පින්වතුනි, මේ ජීවිතයේ ලෙඩ කරන්නේම අපිලිවලට වැඩ කරන්න යෑම නිසා නේද? හදිසිය නිසා, කලබලයට කටයුතු කරන්න යෑම නිසා අලාභහානි සිද්ධ වෙනවා, නොඑක ආකාරයේ අනතුරු වලට ලක් වෙනවා. දැන් මේ වගේ කාරණාවන් නොසැලකිලිමත්කම් නිසා ඇති වෙන ගැටලු. එනිසා ඒ ගැටලු වලට පත් වෙන්න සමාජයත් එක්ක ගැටෙනකොට තමන්ගේ කායික ශරීරයට වෙහෙසක් දැනෙනවා වගේම මානසික ශරීරයටත් වෙහෙසක් දැනෙනවා. ඒ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුල නිරෝගී පුච්චලයා අර්ථකථනය කරපෝ හරි අපූරු හැඳින්වීමක් තියෙනවා. සමදෝස සමාග්නිශ්ච සමධාතු මලක්ත්‍රියා ප්‍රසන්නාත්නේන්ද්‍රිය මන සස්ත ඉත්‍යාබිදීයති. සමදෝස කියන්නේ අර මුලින් පහදලා දීපු වාපිත්සෙම් කියන ශරීරගත තුන් දොස් සම මට්ටමේ තියෙන්න ඕන. මුලින් මතක් කරලා දුන්නා මේවා අඩු වුණොත් ගැටලුවක්, වැඩි වුණොත් ගැටලුවක්. මේ ත්‍රිදෝෂයන් තුන් දොස් සම මට්ටමින් තියෙනවා නම් එයා නිරෝගී කෙනේ. ඒ විතරක් නෙමෙයි, අග්නිය සම වෙන්න ඕන. අග්නියේ කොටස් හතරක් තියෙනවා. තීක්ෂණාග්නිය, විෂමාග්නිය, මන්දාග්නිය, සමාග්නිය කියලා. අග්නිය කියන්නේ බඩගින්න. බඩගින්නේ අවස්ථා හතරක් තියෙනවා. තීක්ෂණාග්නිය කියන්නේ දැන් පැයකට විතර කලින් ලොකු බත් පිගානක් කෑව, අනේ ඒ වුණාට ආයි ඒ වගේම කන්න තරම් බඩගිනි. කාපු ඒව වාෂ්ප වුණා වගේ. මොනා වුණාද දන්නේ නැහැ. අපි අර ගමේ ගොඩේ උදවිය කියනවනේ මේ යකෙක් කන්න තරම් ආයි බඩගිනි කියලා. ඒකට කියනවා තීක්ෂණාග්නිය කියලා, තියුණු බඩගින්න. විෂමාග්නිය කියන්නේ බඩගින්න හැදෙන වෙලාවක් නැහැ. එක එක වෙලාවට හැදෙනවා. රෑ දෙගොඩ හරියේ නැගිටලා සමහර වෙලාවට තේ හදාගෙන බොනවා, බිස්කට් කනවා, කටයුතු කරමින් රාජකාරියේ නිරත වෙමින් ඉන්නකොට ඉවස ගන්න බැරුව බඩගින්න ඇති වෙලා නැගිටලා ගිහිල්ලා මොනවා හරි කාලා එනවා. ඒ හැම දෙයක්ම ඇති වෙන්නේ මේ අග්නියේ විෂමතාවයේ ඇති වෙන්නේ අපිලිවෙල නිසා. එතකොට විෂමාග්නිය කියන්නේ බඩගින්න. අග්නිය කිව්වේ බඩගින්නනේ. මේ බඩගින්නේ විෂමතාවයේ ඇති වෙන්නේ විෂම චර්යා රටාව නිසා. ඉතින් මේ විෂමාග්නිය කියන්නේ හිතෙන වෙලාවට පිළිවෙලක් නැ බඩගින්න ඇති වෙනවා. මන්දාග්නිය කියන්නේ බඩගිනි ඇත්තෙත් නැත්තෙත් නැ. ඒ වගේ අවස්ථාවක ආහාර අනුභව කරොත් අජීර්ණ රෝග ඇති වෙනවා. සමාග්නිය කියන්නේ
වෙලාවට බඩගිනි වෙනවා, වෙලාවට ආහාර පාන අනුභව කරනවා. ඒ පිළිවෙලට සිද්ධ වෙන එකට කියනවා සමාග්නිය කියලා. අග්නිය සම වෙන්න ඕන නිරෝගී පුජ්‍යලේකුගේ. සප්ත ධාතුවක් ශරීරගතව සඳහන් කරන රස, රක්ත, මාංශ, මේදස්, අස්ති, මජ්ජා, සුක්‍ර. මේ කියපු සප්ත ධාතුව ශරීරගත සප්ත ධාතුව සම මට්ටමේ පවතින ඕන. රක්ත කිව්වේ රුධිරේනේ. එතකොට රස, රක්ත කරුණු දෙකක් කියවෙනවා. එතකොට මේ රුධිරය වැඩිවීමත් ලෙඩක්, අඩුවීමත් ලෙඩක්. එනිසා රුධිරය සම මට්ටමක පවතින ඕන. එතකොට මේ ශරීරගත සප්ත ධාතුව සම මට්ටමේ පවතිනවා නම් එයා නිරෝගී පුජ්‍යලයේ කැටියට සඳහන් කරනවා. ඒ වගේම මල ක්‍රියා. මල ක්‍රියා කිව්වේ මල මුත්‍ර පහ කිරීම නිසි විදිහට සිද්ධ වෙන්න ඕන. මල මුත්‍ර පිට නොවෙනවා නම් රෝගයක්, මල මුත්‍ර අධිකව පිට වෙනවා නම් ඒකත් රෝගයක්. ඒකත් සම මට්ටමක තියෙන්න ඕන. ඔය විදිහට කරුණු කාරණාවන් සඳහන් කළා. අවසානයේදී මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ නිරෝගී පුජ්‍යලයා අර්ථකථනය කරනකොට සඳහන් කරන ප්‍රසන්නාත්මේන්ද්‍රිය මන. මනස ප්‍රසන්න වෙන්න ඕන, නිරවුල් වෙන්න ඕන. මෙන්න මේ කියපු අග්නිය සමවෙච්ච කෙනා, තුන්දොස් සමවෙච්ච කෙනා, සප්ත ධාතුව සම මට්ටමේ පවතින කෙනා, මල මුත්‍ර ක්‍රියාවලිය සමසේ සිද්ධ වෙන කෙනා, මනස සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනා නිරෝගී පුජ්‍යලයා කියලා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ අර්ථකථනය කරලා තියෙනවා, නිර්වචනය කරලා තියෙනවා. මෙතන සඳහන් කරනවා ප්‍රසන්නාත්මේන්ද්‍රිය මන, මනස ප්‍රසන්න වෙන්න ඕන කියන කාරණය. දැන් ඔබට පැහැදිලි, අර කායික දුබලතාවයන් ඇති වෙනකොට මනසේ නොසන්සුන්කම ඇති වෙනවා. නිසා අපි මුලින්ම මතක් කළේ එකයි, කායික නිරෝගීභාවයේ වගේම මානසික නිරෝගීභාවයේ කියන දෙකම තුලින් ගොඩනැගිච්ච පුජ්‍යලයා තමයි අනාතුර පුජ්‍යලයා, ලෙඩ නොවිච්ච පුජ්‍යලයා. එවැනි ලෙඩ නොවිච්ච පුජ්‍යලයෙක් දැන් ඔබට පුළුවන්කම තියෙනවා, බොහෝ විට සමාජයේ බොහෝ අය කායික නිරෝගීකම ටිකක් සැලකිලිමත් වෙනවා. ඒ වෙනුවෙන් ව්‍යායාම කරනවා, ආහාර රටාවේ පිළිවෙලක් විධිමත් භාවයක් ඇති කරගන්නවා, පවිත්‍රතාවයේ කටයුතු නිවැරදිව ක්‍රමානුකූලව සිද්ධ කරගෙන තමන්ගේ කායික නිරෝගී භාවය ඇති කරගෙන තියෙනවා. ඒ වුණාට පින්වතුනි, ඒත් අපිට සැනසෙල්ලක් නැහෙනි, ඒත් අපිට සැපයක් නැහෙනි. ඇයි එහෙම වුනේ? අපේ මානසික ශරීරයත් අර විදිහටම අපි සුරක්ෂිත කරන්නට කටයුතු කරනවා අඩුයි, කටයුතු කරන්නේ නැති තරම්මයි. දැන් ආහාර පාන පාලනය කරනවා, තරබාරුකම පාලනය කරගන්න ශාරීරික ව්‍යායාමවල අභ්‍යාසවල නිරත වෙනවා, නොයෙක් ආකාරයේ චර්යා රටාවේ ක්‍රමානුකූල බවක් ඇති කරගෙන කායික නිරෝගී භාවයේ ඇති කරගන්නවා. ඒ වුණාට අපිට හැබෑම නිරෝගී භාවයක් තවමත් ලබා ගන්න බැරි වෙලා තියෙනවා. අර කියපු ආකාරයට කායික ශරීරය ආතුර කරන ලෙඩ දුක්වලට ගොදුරු කරන වාත, පිත්ත, කප, ඉතු පරිණාම, ඒ වගේම විෂම පරිහාරජ, ඕපක්කමික, සන්නිපාතක, කම්ම විපාකජ කීපු මේ සාධකයන් ඔස්සේ කායික ශරීරයේ ලෙඩ කරනකොට මානසික ශරීරයේ ලෙඩ කරන සාධක ටිකකුත් මේ ධර්මයේ තුල පෙන්වා දීලා තියෙනවා. අපි ඒ කෙරෙහි දක්වන සැලකිල්ල අවම වෙලා, එනිසා මේ ධර්ම ශ්‍රවණය කරන net fm ධර්ම දක්ෂිනාවෙන් මේ බණ ටික අහන අපේ ශ්‍රාවක පින්වතුන්ට අපි ආරාධනා කරනවා, සිහිපත් කරනවා, ඔබ ඔබේ කෑම බීම වලින් පාලනය වෙලා පරිස්සම් වෙලා කායික ශරීරයේ නිරෝගිමත් කරගන්නා වගේම මානසික ශරීරය නිරෝගී කරගන්න
මේ මානසික ශරීරයේ ලෙඩ කරන සාධක හඳුනාගත යුතුයි. මොනවද ඒවා? ලෝභ, ద్వේස, මෝහ කියන මෙන්න මේ ක්ලේශ ධර්මයන් 1500ක් පමණ වෙච්ච ක්ලේශ ධර්මයන් රාශියක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. බලන්න පින්වතුනි, රෝගකාරක බීජ කොපමණද කියලා කෙනෙකුගෙන් ප්‍රශ්න කළොත් එහි ප්‍රමාණයක් නැහැ. අනන්තයි අප්‍රමාණයි. හඳුනා නොගත් හැම රෝගකාරකයක් සඳහාම බොහෝ විට යොදන වචනයක් තියෙන ජර්ම් එකක් ගිහිල්ලා කියලා. මේ වචනේ එහෙම භාවිතා කළේ මේ විවහාරික සමාජයේ ඔබ යොදන වචනේ නිසා. ජර්ම් එකක් ගිහිල්ලා කියන්නේ විස බීජයක් ඇතුළු වෙලා කියන එකනේ. එතකොට මේ හඳුනා නොගත් හැම එකක්ම තීන්දු කරනවා ජර්ම් එකක් ගිහිල්ලා කියලා. විස බීජයක් ගිහිල්ලා කියලා. එතකොට මේ නොඑක ආකාරයේ රෝගකාරක බීජ තියෙනවා. කායික ශරීරයේ ලෙඩ කරන. ඒ වගේම මානසික ශරීරයේ ලෙඩ කරන රෝගකාරක බීජ 1500ක් පමණ තියෙනවා කියලා අපේ ධර්මයේ තුල පෙන්වා දීලා තියෙනවා. අපේ රටේ වැඩ සිටිය අති සම්භාවනීය සංඝ පීතෘන් වහන්සේ නමක් වන රේරුකාණේ චන්දවිමල ස්වාමින් වහන්සේ රචනා කරපු කෙලෙස් 1500 කියන ග්‍රන්ථයේ තුල බොහොම ලස්සනට, බොහොම අපූර්වට මේ මානසික ශරීරයේ ලෙඩ කරන රෝගකාරක බීජ ටික පෙන්වා දීලා තියෙනවා. මම ආරාධනා කරන අපේ ශ්‍රාවක පින්නතුන්ට 10-12 වතාවක් හරි මේ ග්‍රන්ථය කියවලා මේ මානසික ශරීරයේ රෝගාබාධවලට ලක් කරන, මානසික ශරීරයේ ලෙඩ දුක්වලට ගොදුරු කරන මේ හේතු සාධක මොනවද කියන එක ටිකින් ටික අවබෝධ කරගත්තොත් කායික ආතුර භාවයෙනුත් මානසික ආතුර භාවයෙනුත් ආරක්ෂා වෙන්නට පුළුවන්කම තියෙනවා. රාගයෙන් මනස ලෙඩ වුණාට පස්සේ සමහර වෙලාවට හරි බරපතල විදිහට හානිකර තත්ත්වයක් ඇති වෙනවා. ජීවිතේ නැති කරන තත්ත්වයේ බරපතල විදිහට ඒ රෝගේ උස්සන්න වෙන්න පුළුවන්. රාගය කියන විස බීජයේ ශරීරයට ඇතුළු වෙලා මේ ශරීරයේ ලෙඩ කරෝ. අම්මා තාත්තා නොපෙනෙන තත්ත්වයට වැටෙනවා. සිරිත් විරිත් නොදන්න තත්ත්වයට වැටෙනවා. කිසිදු දෙයක් අහන්නේ නැති තත්ත්වයටපත් වෙනවා. මේ රෝගේ දිගින් දිගට උස්සන්න වෙලා සමාජයේ සම්මතයට සාරධර්ම වලට පටහැනි ක්‍රියාකාරකම් වලට උමතු භාවයෙන් යුතුව කටයුතු කරලා එතෙනුනුත් සෑහීමට පත්නවන බොහෝ අය තමන්ගෙන් පලිගන්නවා, සියදිවි හානි කරගන්නවා, එහෙම නැත්නම් අනේකා විනාශ කරනවා. සමාජයේ ඕන තරම් අපි අහනවා නේද? ඒ මොකක් නිසාද? අර ඩෙංගු මදුරුවා ශරීරයට දෂ්ට කළාම මේ ශරීරය මරණයෙන් කෙලවර වෙන තරමටම රෝගයට ගොදුරු කරනවා. සමහර වෙලාවට වෛද්‍ය ප්‍රතිකාර වලින් නොමැරී ජීවත් වෙන රෝගීන් අනන්තවත් ඉන්නවා. හැබැයි ඇතැම් අය ඒ නිසා මරණයට පත් වෙනවා. ඩෙංගු රෝගේ වැළඳිලා මරණයට පත් වෙන අපි හොඳට සමාජයෙන් නිදර්ශන දැකලා තියෙනවා, අහනවා. එතකොට බලන්න, ඒ වගේම තමයි මේ රාගේ නැමැති රෝගකාරකය මනස නැමැති ශරීරයට ඇතුළු වුණාට පස්සේ දෙමව්පියෝ හඳුනන්නේ නැහැ, වැඩිහිටියෝ හඳුනන්නේ නැහැ, සාරධර්ම හඳුනන්නේ නැහැ. සමහර වෙලාවට මේ අවස්ථාවේදී මතක් කරන්න ඕන, තමන්ගේ අම්මා තාත්තා වගේ, ආච්චි සීයා වගේ, සහෝදර සහෝදරියන් වගේ, තමන්ගේ නංගි මල්ලි වගේ උදවිය ගමන් කරන කෝච්චි පෙට්ටියේ, එහෙම නැත්නම් බස් රථයේ අවසාන අසුනේ නොඑක ආකාරයේ මේ සාර ධර්ම කිසිම දෙයක් නොදෙන හැසිරෙන ආකාරය ඕනතරම් සමාජයේ දකින්න පුළුවන්. මේ සාර ධර්ම විලිබිය නැති වෙලා තියෙන්නේ
රාගය නැමැති රෝගකාරක බීජය ශරීරගත වෙලා ඒ රෝගයට ලක්ුණාට පස්සේ. එහෙම හැසිරලා හැසිරිලා ඒකේ උච්චතම අවස්ථාවට ආවහම සමහර වෙලාවට තමන්ගේ ජීවිතේ නැති කරගන්න පුළුවන්, අනිකාගේ ජීවිතේ විනාශ කරන්න පුළුවන් තමන්ගේ ඒ රෝගී තත්ත්වයේ උස්සන්න වුණහම. ඒ වගේම ද්වේෂයත් ඒ වගේ තමයි. ද්වේෂයේ නැමැති රෝගකාරකය මානසික ශරීරය ආතුර කළොත් එයින් සිද්ධ වෙන විනාශය අර වගේම ජීවිත හානිය දක්වාම කෙලවරට යන්න පුළුවන්කම තියෙනවා. තමන්ගේ තරාතිරම නොදැන හැසිරෙන්න පුළුවන්, වචන පිට වෙන්න පුළුවන්, තනතුරට තත්ත්වයට තමන්ගේ සමාජ මට්ටමට නොහොබිනා ආකාරයට හැසිරෙන්න පුළුවන්. ඒ වෙලාවේ මට ටිකක් කේන්ති ගියා, මොනවා කියවුනාද කියලා මම දන්නේ නැහැ. දැන් මතක් වෙනකොට මට අනිත් අයගේ මූණු බලන්න ලැජ්ජයි. මෙහෙම කියනවා. අන්න සුවපත් වීගෙන එනකොට තේරෙනවා මේ රෝගයෙන් තමන් කොච්චර රෝගී තත්ත්වයට ලක් වෙලා තියෙනවාද කියන කාරණය. එතකොට ද්වේෂයේ නැමැති රෝගකාරක බීජය මානසික ශරීරයේ ලෙඩ කරන්න පුළුවන්. එය ජීවිත හානිය දක්වාම උස්සන්න වෙන්න පුළුවන් රෝගකාරක බීජයක්. මේ தත්ත්වය අපි හඳුනාගත යුතුයි. ඒ වගේම මෝහයත් එහෙමයි. මෝහයේ නැමැති රෝගකාරක බීජය මානසික ශරීරයේ ලැබුම් ගත්තහම නොඑක ආකාරයෙන් තමන් වැරදි ක්‍රියාදාමයන්ට යොමු වෙනවා. නොඑක ආකාරය හරි කියලා හිතාගෙන වැරදි දේවල් වලම පැටලෙනවා, දැවටෙනවා. දැන් සමහර වෙලාවට ඊටාම සරලව අපි තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. දැන් ඔය බොහෝ අය පාවිච්චි කරන්නේ සාමාන්‍ය විදිහේ ජංගම දුරකථනයක් නෙමෙයි. සමාජයේ භාවිතා කරන වචනයෙන් කියනවා නම් ටිකක් මිල අධික ස්මාර්ට්ෆෝන් එකක්. ජංගම දුරකථනය. එතකොට ඔබ පාවිච්චි කරන උපකරණ අතර තියෙන ලැප්ටොප් එකක්, ටැබ් එකක්, පරිගණක යන්ත්‍රයක්, මේ වගේ දේවල් ඔබ පරිහරණය කරනවානේ. දැන් මේක නොඑක ආකාරයට අන්තර්ජාලයට සම්බන්ධ වෙනකොට බොහෝ දේවල් එක ගැටෙනවා, එකතු වෙනවා. එකතු වෙනකොට මේකට හොඳ දේවල් වගේම නරක දේවලුත් ඇතුළු වෙනවා. පරිගණක යන්ත්‍රයට නරක දේවල් ඇතුළු වෙන්න පුළුවන්. ඒ නරක දෙයක්, අහිතකර දෙයක් පරිගණක යන්ත්‍රයට ඇතුළු වුණොත් එහෙම මුළු පද්ධතියම විනාශ කරනවානේ. ඒකේ තියෙන දත්ත, ඒකේ තියෙන තොරතුරු සියල්ල හොයාගන්න බැරි විදිහට නැවත ප්‍රතිස්ථාපනය කරන්න බැරි තත්ත්වයටම විනාශ වෙලා යනවා. ඒකට කියනවා වචනයක් වෛරස් එකක් කියලා. වෛරස් එකක් කියලා. ඔය ශරීරය ආතුර භාවයට පත් කරන වෛරස් තියෙනවනේ. අපි කතා කරා ඩෙන්ගු වෛරසය. ඔය වගේ වෛරස් ගැන අපි කතා කරනවා. එතකොට ඒ වෛරසය ඇතුළත් වුණහම අර පරිගණක යන්ත්‍රයේ තියෙන සියලු තොරතුරු විනාශ කරනවා වගේම මේ කියන රෝගකාරක වෛරස ශරීරගත වුණහම ශරීරයේ සියලු දේවල් අඩපණ කරනවා. ඒ වගේම රාග, ద్వේස, මෝහ නැමැති වෛරස් මානසික ශරීරයේ ලැබුම් ගත්තහම මිනිසයා තනිකරම උමතු භාවයෙන් යුක්ත පුජ්‍යලයක් බවට පත් කරනවා. සමහර වෛරස් තියෙනවා පිළියම් යොදලා ඒක යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්. සමහර වෛරස් තියෙනවා පිළියම් යොදලා නැවත යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ පින්වතුනි, දැන් මේ වෛරස් වලින් සිද්ධ කරන හානිකර තත්ත්වයන්ගෙන් මේක ආරක්ෂා කරගන්න
ආරක්ෂක ක්‍රමෝපායක් යොදනවා. ඒකට කියනවා වෛරස් ගාඩ් එකක් දානවා කියලා. වෛරස් ගාඩ් එකක් දානවා කියලා. මේවට භාවිතා කරන සිංහල වචනත් ඒ තරම් පුරුපුරුදු නැහැ. කොහොම නමුත් ඔබට වඩාත් නිරවුල්ව අවබෝධ වෙන්නේ මේ සමාජයේ විවහාර කරන මේ වචනේම මේ කාරණාවන් පහදලා දෙනකොට. අපි පරිගණක යන්ත්‍රයට වෛරස් ගාඩ් එකක් දානවා නම්, අපි පාවිච්චි කරන ස්මාර්ට් ෆෝන් එකට වෛරස් ගාඩ් එකක් දානවා නම්, මේ හැම දෙයකින්ම අපි ඒ දේවල් ලෙඩ කරන, ඒ මෙවලම් ගැටලු තත්ත්වයන්ට පත් කරන දේවල් වලින් ඒවා ආරක්ෂා කරගන්න ක්‍රමෝපායන් යොදනවා වගේම, මේවට ඉස්සෙල්ලා වෛරස් ගාඩ් එක යොදා ගන්න ඕන එකක් තියෙනවා. ඒක තමයි අපේ ජීවිතය. මානසික ශරීරයට වෛරස් ගාඩ් එකක් යොදාගත යුතුයි. ආරක්ෂක ක්‍රමෝපායක් යොදාගත යුතුයි. මේ රාග, ద్వේස, මෝහ නැමැති වෛරසයන් නිවරදිව හඳුනාගෙන, ඒ වගේම මේ මානසික ශරීරයේ ලෙඩ කරන ඒ වෛරස හඳුනාගෙන මානසික ශරීරය ආරක්ෂා කර ගැනීම සඳහා, මානසික සුවපත් භාවය ඇති කර ගැනීම සඳහා මානසික ශරීරයේ වෙනුවෙන් වෛරස් ගාඩ් එකක් ඔබ යොදාගත යුතුයි. ඒ වගේම තමයි අපි මුලින් කතා කරපු ආකාරයට ඩෙංගු වෛරසයේ වගේම මේ භෞතික ශරීරයේ ලෙඩ කරන නොයෙක් ආකාරයේ වෛරස් වලින් මේ ශරීරය ආරක්ෂා කර ගැනීම සඳහා ඒ වෙනුවෙන් පිළියම් යෙදිය යුතුයි. ඒ සඳහා තමයි අපි ධර්මානුශාසනාව තුලදී ඔබට මතක් කරලා දුන්නේ ජීවිතයේ විධිමත් ක්‍රමවේදයක් හදාගන්න, පිළිවෙලක් හදාගන්න, අපිරිවෙලින් අවිධිමත් භාවයෙන් යුතුව ගත කරන ජීවිතයේ තුල කායික ශරීරයේ ලෙඩ කරනවා. ඒ වගේම මේ කෙලෙස් වලට නැඹුරු වෙලා ගත කරනකොට මානසික ශරීරයේ ලෙඩ කරනවා. අපි අර ජංගම දුරකථනය, පරිගණක යන්ත්‍රය, ටැබ් යන්ත්‍රය, ලැප්ටොප් එක, මේ වගේ මෙවලම් ආරක්ෂා කරගන්න වෛරස් ගාඩ් එකක් යොදා ගන්නවා වගේම මේ කායික ශරීරය සුරක්ෂිත කරන, මානසික ශරීරය සුරක්ෂිත කරන යහපත් ජීවන රටාවක් ඇති කරගන්න අර යන්ත්‍රයන්ට යොදා ගන්න වෛරස් ගාඩ් එක වගේම අපේ ජීවිතයට යොදා ගන්න තියෙන වෛරස් ගාඩ් එක තමයි ජීවිතාවබෝධය. ඒ අවබෝධය අපිට ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මයේ ඇසුරු කිරීමෙන්ම පමණයි පින්වතුනි. එනිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ යථා තත්ත්වයේ තේරුම් ගත්ත පුච්චලයා ආතුර වූ මිනිසුන් අතර අනාතුර මිනිස්සේ කැටියට, නිරෝගී පුච්චලයේ කැටියට කටයුතු කරනවා ජීවිතයේ ගොඩනගාගෙන දෙලොව සැනසෙල්ල උදා කරගන්නවා කියලා. එනිසා අපේ පින්වතුන්ලා හිතට ගත යුතුයි මේ භෞතික ශරීරයේ සුවපත් භාවයට ක්‍රමෝපායම් පිළියම් යොදනවා වගේම මානසික ශරීරයේ සුවපත් භාවයේ වෙනුවෙන් ඔබ කටයුතු කරන්න වෙහෙසෙන්න, මේ දෙයන්සේම නිරෝගී භාවයේ සුවපත් භාවයේ ඇති කරගත්තහම දෙලොව හිතසුව පිණිස හේතු වාසනා වෙන අර්ථවත් ක්‍රියාදාමයන් තුළ ජීවිතයේ මෙහෙवला දෙලොවම සැනසෙන්න පුළුවන් ජීවිතයක් බවට මේ ජීවිතේ පත් කරගන්න ඔබට හැකියාව උදා වෙනවා. ඒ සඳහා උත්සාහවත් වෙන්න, කටයුතු කරන්න කියලා සිහිපත් කරමින් ධර්මානුශාසනාව අවසන් කරනවා. දායකත්වයේ දරපු පින්වතුන් පිළිබඳව සඳහන් කරමින් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වනවා. අද NetFM ධර්ම දක්ෂිනාව සඳහා දායකත්වයේ දරනවා ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පදිංචි විදුර රූපසිංහ සහ සාරංග රූපසිංහ යන මහත්වරුන් විසින් මීට වසර 30කට ඉහතදී අභාවප්‍රාප්ත වූ ආදරණීය පියතුමාණන් වන හෙක්ට රූපසිංහ මහතා ප්‍රමුඛ කොට පවුලට සම්බන්ධ මිය පරලෝගිය සියලු නෑහිතවතුන්ට පුණ්‍යානුමෝදනා කිරීමට,
ඉතින් දායකත්වයේ දරන පින්වතුන් අපේක්ෂා කරන විදිහට වසර 30කට එහාදී අභව ප්‍රාප්තවන්ට යෙදුන හෙක්ටර් රූපසිංහ ආදරණීය පියතුමා ප්‍රධාන මිය පරලෝකීය සියලු නෑහිතවතුන් පින් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කරපු ඔබ නමින් මිය පරලෝකීය සෑම සියලු දෙනාම පින් අනුමෝදන් වේවා. සසර ගමන සුවපත් කර ගනිත්වා. එවැගේම ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරපු පින්වතුන්ට, ඒ අයගේ දූ දරුවන්ට, පවුලේ සමාජික සමාජිකාවන් හැමදෙනාටම, ඒ පින්වත් සියලු දෙනාටම උතුම් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවේ සෙත සාන්තිය අභිවෘද්ධියම සැලසේවා. ධර්ම ශ්‍රවණය කරපු ඔබ සෑම සියලු දෙනාටමත් තුනුරුවන්ගේ සරණින් සෙත සාන්තිය නිදුක් නිරෝගී සුවේ චිරජීවනයේම සැලසේවා. දෙවියන්ට අප හැම දෙනාට නිවන් පිණිස මේ පින්කම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදාති. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. ඔබ හැම දෙනාට තුනුරුවන්ගේ සරණයි.